2019 අවුරුද්ද ආරම්භ කරනකොටම අපිට ආණ්ඩුවෙන් තෑග්ගක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්නවනේ අපි සාමාන්‍යයෙන් බදුබරෙන් මිරිකිලා බොහොම අමාරුවෙන් ජීවත් වෙන පීඩිත ජනතාවක්. ඉතින් මේ පීඩිත ජනතාවට තවත් අලුත්ම බද්දක් හඳුන්වා දෙන්න ආණ්ඩුව මේ අවුරුද්දේ කටයුතු කරලා තියෙනවා. ඒ තමයි කාබන් බද්ද. ඉතින් Top Car 101 segment එකෙන් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ කාබන් බද්ද කියලා. කාබන් බද්ද එහෙමත් නැත්නම් මේ CO2 tax එක මූලික වශයෙන්ම අදාළ වෙන්නේ වාහනවලට. වාහන සඳහා තමයි මේ බද්ද පනවන්න රජය තීරණය කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු වාහනවලට කොහොමද මේ කාබන් සම්බන්ධ බද්දක් අදාළ වෙන්නේ කියලා. අපි දන්නවා වාහන භාවිත කරන්නේ ෆොසිල ඉන්ධන. මේ ෆොසිල ඉන්ධන තමයි අපි වසර 130ක කාලයක් තිස්සේ වාහන සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිත කරන්නේ. ෆොසිල ඉන්ධන කියලා කියන්නේ හයිඩ්‍රෝකාබන. ඒ කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වල සම්මිශ්‍රණයක් විදිහට තමයි මේ ෆොසිල ඉන්ධන හැදෙන්නේ. ඉතින් ෆොසිල ඉන්ධන දහනය වෙනකොට පිට වෙන්නේ කාබන් හා බැඳිච්ච සංයෝග. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් වගේ පරිසරයට අහිතකර වායුන් තමයි පරිසරයට නිකුත් වෙන්නේ. ඉතින් මේ වගේ වායුන් පරිසරයට නිකුත් වුනහම වායු දූෂණය වෙනවා වගේම හරිතාගාර වායුව ඇති වෙනවා. ඒ තුලින් අපේ පරිසරයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. ඉතින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක අයිස් කඳු දිය වෙනවා. ඒත් එක්කම සාගර ජල මට්ටම ඉහළ යනවා. මේ වගේ පරිසරික ගැටලු රැසකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම වායු දූෂණය නිසා ලෝකයේ ප්‍රධාන නගර රැසකට මේ වෙනකොට බලපෑම් ඇති වෙලා තියෙනවා. ඉදිරි කාලයේ වෙනකොට සමහර විට අපිට ඔක්සිජන් මුහුණු ආවරණ පළඳින්න වෙන තත්ත්වයක් ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් අපි දන්නවා මේ වායු දූෂණය නිසා පෙනහළු පිළිකා වගේ තත්ත්වයන් වෙනකොට ලෝකයේ සීග්‍රෙන් වර්ධනය වීගෙන යනවා. ඉතින් මෙන්න මේ තත්වයන් අවම කරන්න පරිසරයට නිකුත් වන කාබන් ප්‍රමාණය අවම කරන්න කාබන් සහ බැඳිච්ච සංයෝග ප්‍රමාණය අවම කිරීමේ අරමුණ තමයි මේ කාබන් බද්දක් පැනවීමේ අරමුණ වෙන්නේ. මේ කාබන් බද්ද 2019 අවුරුද්දේ ඉඳලා ලංකාවට හඳුන්වා දෙන්න සැලසුම් කරලා තිබුණත් ඒක අවුරුද්දකින් කල් දාන්න ආණ්ඩුව තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක සහන කාලයක් අපිට දීලා 2020 ඉඳලා තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවට මේ කාබන් බද්ද අලුත් දෙයක් වුණාට මේක ලෝකයට අලුත් දෙයක් නෙවෙයි. මේක මේ වෙනකොටත් යුරෝපයේ සහ ආසියාවේ සමහර රටවල ක්‍රියාත්මක වෙනවා. එංගලන්තයේ, ඩෙන්මාර්කයේ, ප්‍රංශයේ, ජර්මනියේ, ෆින්ලන්තයේ, අයර්ලන්තයේ මේ වගේ යුරෝපයේ රටවල් රැසකත්, ඉන්දියාව, චීනය, තායිලන්තයේ වගේ ආසියාතික රටවල් රැසකත් අවුරුදු 6-7ක ඉඳලම මේ කාබන් බද්ද ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ අපි කලින් සඳහන් කළා වගේම පරිසරයට නිකුත් වන කාබන් සහ කාබන් හා බැඳිච්ච සංයෝග පරිසරයට නිකුත් වීම පුළුවන් තරම් අවම කරන්න. හැබැයි ලංකාවේ ඒක එහෙමද කියලත් අපි කල්පනා කරලා බලමු. මොකද යුරෝපයේ මේ වෙනකොට ඔවුන් සැලසුම් සකස් කරලා තියෙනවා 2025 වෙනකොට. ජර්මනී සහ ප්‍රංශය ඔවුන්ගේ ගල්ලඟුරු බලාගාර නතර කරලා දාන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යයේ පහුගිය දවසක ප්‍රකාශ කළා 2040 වෙනකොට ඒගොල්ලන්ගේ මේ ඉන්ධන මගින් දහනය වෙන වාහන සම්පූර්ණයෙන් නතර කරලා විද්‍යුත් බලයෙන් දහවණය වෙන වාහන පමණක් නිෂ්පාදනය කරන්න, පමණක් භාවිත කරන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ඉදිරි පියවරවලට යුරෝපයේ සහ ආසියාවේ සමහර රටවල් මේ වෙනකොටත් ගමන් කරලා තියෙනවා. ලංකාවේ තත්ත්වය මොන වගේද කියලා අපි බලමු. ලංකාවේ වාහනවලින් කාබන් නිකුත් වෙන ප්‍රමාණය තීරණය කරන්න නිර්ණායක දෙකක් තීරණය කරලා තියෙනවා. මේ නිර්ණායක දෙක තමයි එකක් වාහනේ කොච්චර පරණද කියන එක. අනිත් එක තමයි වාහනේ එන්ජින් ධාරිතාව. ඉතින් මේ අනුව කාණ්ඩ තුනකට මේ වාහන වර්ගීකරණය කරලා තියෙනවා. එකක් තමයි පෙට්‍රල් හෝ ඩීසල් මගින් ධාවනය වෙන හයිබ්‍රිඩ් වාහන එක කාණ්ඩයකට අයත් වෙනවා. ඒ වගේම පෙට්‍රල් හෝ ඩීසල් මගින් ධාවනය වෙන අභ්‍යන්තර දහන එන්ජිමක් තියෙන අපි භාවිත කරන සාමාන්‍ය වාහන තවත් කාණ්ඩයකට අයිති වෙනවා. ඊළඟට බස් රථ වගේ වාහන තවත් කාණ්ඩයකට අයිති වෙනවා. මෙන්න මේ විදිහට තමයි කාණ්ඩ තුන වෙන් කරලා තියෙන්නේ. එතකොට විදුලි බලයෙන් ධාවනය වෙන වාහන සම්පූර්ණයෙන්ම මේ බද්දෙන් නිදහස් කරලා තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේ වගුවේ දැක්වෙන විදිහට ඔබට බලා ගන්න පුළුවන් මේ එක් එක් වාහන කාණ්ඩයට කොයිතරම් මුදලක් අය කරන්න රජය තීරණය කරලා තියෙනවද කියලා. හැබැයි අපි දන්නවා ඔබ වාහනයක් භාවිත කරන ආකාරය අනුව තමයි මේ වාහනයෙන් පරිසරයට නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එහෙමත් නැත්නම් කාබන් ප්‍රමාණය තීරණය කරන්නේ. ඉතින් එතකොට මේ වාහනයක කාලය සහ වාහනයේ එන්ජින් ධාරිතාව මතම මේක තීරණය කරලා මේ විදිහට හැමෝටම එක සමාන බද්දක් අය කිරීම යුක්තිසහගතද කියලා ඔබම කල්පනා කරලා බලන්න ඕනේ. මොකද දැන් මේ වෙනකොටත් අපිට දුම් පරීක්ෂණයක් තියලා ඒ සඳහා වෙනම මුදලක් අපෙන් අය කරනවා. ඉතින් මේ දුම් පරීක්ෂණය තුළිනුත් හරියටම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවද කියන කාරණයක් අපි කල්පනා කරලා බලන්න ඕනේ. මොකද පාරට බැස්සහම අපිට දැක ගන්න පුළුවන් සමහර වාහන කොහොමද දුම් පරීක්ෂණයෙන් සමත් වුණේ කියලා ප්‍රශ්නයක් අපිටම ඇති වෙනවා. ඉතින් ඒ වගේම දැන් මේ අය කරන කාබන් බද්දෙන් අය කරන මුදල් ප්‍රමාණය ආණ්ඩුව විසින් තමන්ගේ වැඩවලට යොදා ගන්නවද, එහෙමත් නැත්නම් ඇත්තටම මේ කාබන් ඩයොක්සයිඩ් නිසා ඇතිවෙන පරිසර හානිය අවම කිරීමේ කටයුත්තකට දායක වෙන්න ඕන තීරණය කරලා තියෙනවද කියන කාරණයක් අපි අනිවාර්යෙන්ම ප්‍රශ්න කළ යුතුයි. මොකද මේ බද්ද පැනවීමේ අරමුණ කාබන් විමෝචනය අඩු කිරීම නම් ඒ සඳහා වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් දැන් වාහනවලින් වගේම යන්ත්‍ර සූත්‍රවලිනුත් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා.
ඒ වගේම තවත් එකක් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් පිටවෙන. ඒ තමයි අපි හුස්ම ගන්නකොට. මෙහෙම යනකොට ඉස්සරහට හුස්ම ගන්න එකටත් බද්දක් අය කරයිද කියන කාරණයත් ඒ ප්‍රශ්නයත් අපේ හිතේ තියෙනවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ දේවල් ගැන අපි ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න සූදානම්. මේ වගේ තවත් අලුත් දේවල් ඔබත් එක්ක කතා කරන්න, ඔබේ දැනුම වර්ධනය කරන්න අපි සූදානම් TopCar 101 segment එක තුලින්. එහෙමනම් අපි තවත් දවසක අලුත් video එකකින් හම්බ වෙමු. TopCar YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි, අපේ bell icon එක click කළොත් අපේ අලුත්ම updates ඔබට බලා ගන්න, ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. මම විදුලි.